හැම විටම හරියටම දැත් සෝදා ඩිටෝල් සමග ශ්‍රී ලංකාවේ අත්වා දුරු කරමු. අද මේ අවස්ථාව වන විට මෝකා සුලිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෝකා සුලිකුණාටුවත් සමගම පසුගිය දින කිහිපය තුළ එනම් මැයි 10 වෙනිදා සිට මේ දක්වා ඇති වූ වර්ෂාපතනය සහ දැඩි සුළං සහ අනෙකුත් ආපදා තත්ත්වයන් යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 19කට ආබාධයන් සිදු වෙලා තියෙනවා. අද දින මේ වන විට ගංගා ද්‍රෝණීන් වල ජල මට්ටම් පහත බැසගෙන යනවා. ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට ලබා දීමට ඇති උපදෙස් මොනවාද? ජලයේ ක්‍රීඩා කරන්න දරුවන්ට අනවශ්‍ය ආකාරය ජලයේ උරුපදින විනෝද වීමට කටයුතු කිරීමෙන් වළක්වන්න. මාර්ගවල ජල ප්‍රවාහයක් තිබුණත් මාර්ගයේ මැදින් ගමන් කරන මාර්ගයේ අයින් වලින් යන්න එපා. කානු පද්ධතියෙන් තිබෙන සමහර අනාරක්ෂ කානුවක වලකට වැටුණොත් කරදර ඇති විය හැකි. යම් හේකින් විදුළු රැහන් කඩා වැටීම් තිබෙනවා. විදුළු රැහන් බිඳු වැටීමක් හෝ ගස් කඩා වැටීමකින් විදුළු රැහන් බිම් පාරි තිබුණත් කරුණාකර ඒ සම්බන්ධව ඒව අතපත ගෑමට සහ ඒ සම්බන්ධව විවක් කිරීමට කටයුතු කරන්න එපා. එසේ තිබේ නම් 117 ආපදා කළම මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකථන අමුතුම් මන්දිර මැදිරිය 114 දැනුවත් කරන අපි ඒ සම්බන්ධව ක්ෂණිකව ක්‍රියා කරනවා. ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ කෙසේද? ආපදා තත්ත්වයන්ට ලක් වූ පවුල් සඳහා සහන සැපයීම සම්බන්ධව මේ වැඩ කටයුතු දැන්වත් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ඒ අනුව සියලුම ආපදාන් ලක් වූ පවුල් සහ ඔවුන්ගේ තියෙන සංඛ්‍යාවන්ට පවුල්වල තියෙන ඥාතීන් සංඛ්‍යාවට ආහාර පාන ලබා දීම, සහන ලබා දීම, තුවාල තිබුණු අයට වන්දි ලබා දීම, අර්ධහාන නිවාසව සිදු වූ අයට වන්දි ලබා දීම යන කටයුතු මේ වන විටත් ආරම්භ කරලා අපිට සුමානයක පමණ යම් ප්‍රමාණයක වර්ෂාවේ අඩුවක් ඇති වුණත් නියම නිර්තතික මෝසම් වර්ෂාව මැයි 25 වගේ වෙනකොට නැවතත් සක්‍රිය වීමට ඉඩ තියෙන එක තමයි අපිට කාර්බන් දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙන ඉදිරි අනාවැකිය. මේ අනුව අපේ ස්ථානගත කිරීම, බටපිර ස්ථානගත කිරීම, ඊට අමතරව සහන මධ්‍යස්ථානය සූදානම්ව තැබීම, බෝට්ටු සහ මුදවා ගැනීම කණ්ඩායම දිගේ ස්ථානගත කිරීම යන කටයුතු මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ 29 දා සිට ආරම්භ කිරීම නියමිතව තිබෙනවා. මේ විභාගය තිබෙන නිසා කිසිම අවස්ථාවකදී අපි සහන මධ්‍යස්ථාන වශයෙන් පාසල් භාවිතා කිරීමෙන් වැළකී සිටිනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.